පොලිසිය අනීතික මානව හිමිකම් උල්ලංඝනය වන ආකාරයට බලපෑම් කරලා තියෙනවා කටයුතු කරලා තිබෙනවා අපි අහනවා මේ ක්‍රියාවලිය තුලින් ඊයේ දවසේ 25 දෙනෙකු මහනුවර අධිකරණයට අප කණ්ඩායම ඇතුළුව මාත් ඇතුළුව 25 දෙනෙකු ඉදිරිපත් කරලා හරියට චෝදනාවක් ගොනු කරගන්න බැරුව කිසිම පූර්ව පරීක්ෂණයකින්තරව යවල් වල හිටි මිනිස්සුගෙන් අන්නාලා වෙන වෙන ක්‍රියාකාරකම් වල හිටපු අයගේ දන් දාලා අඩුම වශයෙන් ශරීරය පැයක්වත් නැතුව අධිකරණයෙන් අපිව එළියට දාලා ඊළඟ නඩු දිනයට ලබා දීලා ඒ වෙනකොට නිරෝධායිනී හිටපු අපේ සහෝදර විදුහල්පතිවරු දෙන්නෙකුට අද තලාතුවේ පොලිසියත් එවැගේම කඩු ගන්නා පොලිසියත් ගෙහිලා ගෙවල් වලට ඔවුන් නිරෝධායිනී වෙමින් හිටියේ බලහත්කාරයෙන් ඒ තලාතුවේ මොච් ඔෆිස් එකටත් මැනික්කින් මොච් ඔෆිස් එකටත් ගෙනෙහෙල්ලා ඔවුන්ගේ ඇන්ටිජන් පරීක්ෂණය කරලා ඒකත් නෙගටිව් වුණාට පස්සේ බලහත්කාරයෙන් ඔහුට බලහත්කාරකම් කරලා තියෙනවා ඇන්ටිජන් පරීක්ෂාව කරන්නට ඕනේ කියලා අපි අහනවා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් වරයාගේ ඇන්ටිජන් එකක් කරලා ඒක නෙගටිව් වුණාම ඊළඟට මේ PCR කරන්නට යනවනම් ඒක ආණ්ඩුවේ ක්‍රමවේදයද ඒක සෞඛ්‍ය නිර්දේශයද නෙගටිව් වෙච්ච කෙනෙක්ව නැවත සෞඛ්‍ය පරීක්ෂණයකට යොදවන එක. එහෙනම් ඔය මගුල් දෙකම කරන්නේ නැතුව එකක් කරන්ඩ මොකක් හරි එකක් කරානම් මේ රටේ මුදල් ටික ඉතුරු කරගන්න තිබ්බා. මුදලාලිලා පෝෂණය කරන්න එක පැත්තකින් ඇන්ටිජන් කට්ටල ගේනවා අනිත් පැත්තෙන් PCR කට්ටල ගේනවා මේ දෙකම දැන් මිනිස්සුන්ට ඒවා කරන්න රජයට සල්ලි නැහැ කියලා කියනවා එතකොට ගුරුවරුන්ගේ පරිගැණීම වෙනුවෙන් නිර්වස්ත්‍ර කටයුතු කරන විලිලැජ්ජාවක් නැතුව කටයුතු කරන තමන්ගේ ආත්මේ පාවලා දීලා තමන් කරපු රැකියාවට නිග්‍රහ කරපු සරත් විජේසේකර ගොයියා දැන් තමන්ගේ පොලිසිය යොදවලා අපේ ගුරුවරු විදුහල්පතිවරු දඩයම් කරන්නට දැන් පටන් ගන්න තියෙනවා මේක අපි පැහැදිලිව කියනවා මේ සරත් වීරසේකරගේ නියෝගය සම්පූර්ණයෙන්ම අධිකරණයට කරපු බරපතල අපහාසයක් අපි ඒ වෙනුවෙන් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු සිද්ධ කරනවා වගේම නිරෝධායනය වෙන්නට නියෝග ලබා දීලා ඔවුන්ට PCR සිද්ධ කරන්නට නිශ්චිත දින ලබා දීලා ඒ දිනට කලින් බලහත්කාරයෙන් ඉහලින් ආපු නියෝගයක් කියලා ඉහලින් ආපු නියෝගයකට තමයි විව්මිය අන්තමාලට රෙදි උස්සන් දීුවේ ඉහලින් ආපු නියෝග වල තමයි අනීතික විදිහට ගුරුවරු ඉහිර කරේ දැන් අපේ සහෝදර විදුහල්පතිවරු දෙන්නට ඉහලින් ආපු නියෝගයක් කියලා පොලිස් ස්ථානාධිපතිවරු දෙන්නා මේ පරීක්ෂණ කරන්න එම්ම කාර්යාල වලට යොමු කරලා තියෙනවා මේක සම්පූර්ණම මේ රටේ ඊයේ අධිකරණයේ තීන්දුව ලබා දී මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දීපු තීන්දුවට එරෙහිව උසා අධිකරණයට අපහාස කිරීමක් තමයි මැනික්කින්න පොලිසියත් කඩු ගන්නා පොලිසියත් සිද්ධ කරේ අපි ඒ පොලිස් ස්ථානාධිපති දෙදෙනාට විරුද්ධව පෞද්ගලිකව මානවිකන් නඩු දෙකක් පවරනවා අපි මේ කරපු ගුරු විදුහල්පති වරුන්ට කරපු අපහාසයට නිඳාවට එනිසා අපි කියනවා සරත් තීරසේකරට තමුන් නැහැගේ ඔය ගෑනුන්ට යටිතල පහසුකම් සපේන පොලිසිය ගුරුවරුන්ට බලපෑම් කරන්න ගුරු අරගලය දිය කරන්න ගුරු අරගලය මොට කරන්න විවිධාකාර වූ කෙනෙහිලිකම් මේ ආකාරයේ නීච පහත් දීන වැඩ තවදුරටත් කරන්නට ආවොත් අපේ උද්ඝෝෂණය එන්නේ අපේ විරෝධතාවය කියන්නේ පාසල් ඉස්සරහටවත් නගරවලටවත් නෙවෙයි තමුන් නැහැගේ ඔය
බලු පොලිස් දෙපාර්තමේන්තුවට විරුද්ධව කියන එක අපි පැහැදිලිව මේ අවස්ථාවේ කියා සිටිනවා. ඒ නිසා මේ මිනිහා මේ සරත් වීරසේකර කියන මිනිස්සයා ගැලපෙන්නේ පොලිසිය බාර ඇමති හැටියට නෙමෙයි. මේ මිනිහා එදා ඉඳන් ඇවිල්ලා කරපු දේවලුත් එක්ක මේ මිනිස්සයව දාන්න ඕනේ. අපි යෝජනා කරනවා වනිතා කටයුතුයි වනිතාවන්ගේ යටිතල පහසුකම් ටික සපයන බාර ඇමතිවරයා හැටියටපත් කරොත් තමයි මේ මිනිහට ඒ වැඩ ටික හරියට කරයි කියලා අපිට හිතෙන්නේ. නැත්තම් මේ රටේ නීතිය සාමය ආරක්ෂා කරන්න තියෙන පොලිසිය මේ රටේ 245000ක් වෙච්ච ගුරු විදුහල්පතිවරුන්ව මර්ධනය කරන්න අනීතික ආකාරයෙන් උත්සාහ කරනවා නම් ඒක පොලිස් දෙපාර්තමේන්තුවට මෙතෙක් ඉතිහාසයේ තුල පොලිසිය ගොඩනගා තිබු කීර්තියට මේ මිනිස්සු ආහානි කරනවා. Breaking.lk.